පුතා දැන් මොකේද වැඩ කරන්නේ? මම දැන් එලිෆන්ට් හවුස් එකේ නේ ඇන්ටි වැඩ. ෂා හොඳයිනේ. එතන මොකද කරන්නේ පුතා? එතන මම තමයි අලියා බලාගන්නේ. දැන් නම් බලනවා දුක සපහනවා මොකද වෙනසක් සිදු. Sorry. ආසි! ආසි! අයෝරි මා. හීනා වෙන තරම් දෙයක් නෑ නේ මේකේ. හෙලෝ. ජපන් භාෂාව සඳහා අංක 4 ඇතුළත් කරන්න. පරණ පුටුවට අලුත් දේශමක් අවශ්‍ය නම් අංක 8 ඇතුළත් කරන්න. යාල ගෑණියෙකුත් ඉන්නේ. කටවචාල ගෑණි? උගුඩුවා වගේ දීලා තමුන්ගේ ගේ හොයාගන්න බෑ. තමුන්ගේ ගෑණි හරියට අඳුරන්නේ නැති ගොම් මී හරක. මල්ලි ඒ හරි මල්ලි. මේක තමයි ගේ. Excuse me, මේ වොෂ්රූම් එක කොහෙද තියෙන්නේ? කොමර්ස් නේද තියෙන්නේ? මම කොමර්ස් අනේ යූස් කරන්නේ. ඔව්. ටික දුරක් යන්න ඕන ඉතින් බකට් එකත් උස්සලා ඇට් එකට. අපිට නම් දැන් ඒ හුරු වෙලා. ඇට් එකට. අයෝරි මා. අනේ මට පරම්පරාවේ ගම්බෙච්ච කෝප්පේ දෙකේ පිට්ටා. යකෝ බින්දල නැයි කියලා දන දනව ඔතන තියතරන්ට මොල යන්නේ තහරක. දැන් ඉතින් කමන්නේ කවදර විනාශ වෙලා යන දේවල්නේ පොළවට පස් වෙන දේවල්නේ නිකන් තිල් ජීවිතේට ලොකු දුකක් දැනෙනවා බූට් එකක් ඇවම මගුලක් කතා කරනවා මට ඊට වඩා ලොකු දුකක් දැනෙනවා මස් කෑල්ලක් කියලා හිතාගෙන ගොරක කෑල්ලක් කනකොට ඕ මයි ගොඩ් ෂොපින් කරලම් හරි මහන්සියානේ නෝනා නෝනා ටේක් අප් ඔන්න කීයක් කඩ දීලා යන්නකෝ අයෝරි මා ඔයා මට ඊරෑ 9:43ට තමයි good night message එක දාලා තියෙන්නේ. හැබැයි ඔය රෑ 10 වෙනකොට FB online ඉඳලා තිනවා. කොහෙද කම මොනවද කරේ? හරි අපි එක පැත්තකින් දීමුකෝ. දැන් මං ඔයාට 1:12ට message එකක් දැම්ම WhatsApp වලට. ඔයා ඒක reply කරලත් නැහැ, seen කරලත් නැහැ. හැබැයි ඔයාගේ last seen තියෙනවා 1:20ට. ඒ කියන්නේ දැන් ඔයා මගේ message වලට reply කරන්නේ නැහැ නේ? ඔයාට දැන් මාව ගානක් නැද්ද? අනේ අයි හිනා වෙන්න බෑ අනේ නෑ අනේ ප්‍රොමිස් කියන්නයි හිනා වෙන්න නෑ නෑ ප්‍රොමිස් හිනා වෙන්න නෑ කද්ද කියන්නේ හින්දි එකක් කියන්න හ්ම් ගුම් ගුනාර හේ බවරෙ ගිල්ලරි එක මට ලැජ්ජයි අනේ අඩ පඩ පය දිගරි නෑ හදාගන්න නම් මේ කලෙ අනේ පුතේ අනේ පරි අනේ පරි අනේ පරි එක ගහන්න බෑ හවුද හවුද හිවුද හෙලෝ මොකෝ බං කරන්නේ ආ මම්මේ දාම් බලනවා බං ඒ බං මාත් ඔය පැත්තේ ඉන්නම්කෝ කම්මැලි බං දෙන්නම කිතුලා දාම් මතක් අදිනුද අයියෝ යකෝ ඒ දාමයක් නෙමෙයි බං මං කිව්වේ මේ ටීවී කියන දාම් කතාව බලන වෙයි කියලා අම්මට සිරි ඒ වගේ කතාක් තියෙනවද බං මේ ලෝකේ අයෝරි මා අයෝරි මා මේම කොහමද බන්දාත්ම දින්නේ පොෂේකට මොන මගුලක්ද මේ නුන්ට බැරි පිරිමියෙක් පාරේ බහලා යනකොට ආ මල්ලි යටට ඇඳලාද කියලා ඇයි බැරි ඇයි බැරි ඇයි ගෑණියෙකුට බැරි පිරිමියෙක් රාට තනි පංගල මේ පාරේ යනකොට කාර් එක පොඩ්ඩක් ස්ලෝ කරලා ෂටර් එක පහත් කරලා ගාන කීයද ඇයි ගෑනුන්ට බැරි අනිකෙතින් ගාන කීයද කියලා හුත් කිසිම පිරිමියෙක් ඔෆෙන්ස් වෙන්නේ නැහැ ආණියේ ගහන්නත් දීලා සල්ලිත් දෙනවද Hello.
මම මේ කතා කරන්නේ මිස්ටර් දිනකට නේද? ඔයා තමයි කතා කරන්නේ කවුද මේ? ඈ බොල පොලොසි පාටුව. ඈ? තෝගේ ගෙදර කුණු වෙන ගෙවල් ඉස්සරහ දාන්නේ කොහෙ හරි කසනවද? කවුරුරි මේ? කවුද කතා කරන්නේ? අදාල නෑනේ. අදාලම නෑ. ආයි තමුසේ කුණු දැම්මොත් එහෙම ඔයා නතුව මට හුස්ම ගන්නවත් බෑ බබා. මටත් එහෙමයි මගේ දෙයියෝ. යකෝ එතකොට මං කවුද? එතකොට මුන්ට හුස්ම ගන්න මාව ඕන්නේ. අරකොල්ල දෙයිය නම් මං කවුද බං එතකොට ඈ? අනේ ගොඩක් කාලෙකින් එන්න බැරි වුණානේ. කොහෙද ඉතින් හරියට වැඩ? මේ දවස්වල අතේ සතේ නෑ අනේ මාත් හොඳටම හිර වෙලා ඉන්නේ. හොඳ වෙලාවට සල්ලි ටික හංගලාවේ. දැන් ඉතින් ඔය ළමයට මේ බඳින්නේම අදහසක් නැද්ද? එන්නේ ඉතින් වයසත් යනවනේ නේද? මොකක් හරි බැලුවනම් හරි මෙයාට දැන්. අපි යකෝ බලගෙන කාලේ දීලා ඉන්නේ නැහැ හරිද? අනේ එක මතක තියාගනි. අද මම දෙකෙන් දෙකෙන් එකක් බේරගන්න එක බේරගන්නම තමයි. අතේ බම්මා. නෙවේ මේක නෙවේ. එදා මොකද්ද වා මට වාගේ නම කියලා කිව්වේ? මගේද? ඔව්. පවන්සලා යන්තම් පලාන. මොකද්ද? පවන්සලා යන්තම් පලාන. ලස්සන නම. නෙවේ උනාද දන්නේ නැහැ නැතුන් ලීද දාලා තින්නේ මේකට. නෑ ගස් ලබු. බලා ඒකේ සෑහෙන දීගෙන එමු දන්නවනේ. අම්මා. ඔයාලා ටී-ෂර්ට් එක නැහැනේ. හැබැයි මං ඔතනට ඇවිල්ලා පෙන්නුවොත් ගහනවා. ඇවිල්ලා බලන්න ඒක නැහැ මෙතන. කෝ බලන්න. මේ මොකද්ද යකෝ තියෙන්නේ එතකොට? අප්පට සිරි. තොටම අහු. අයෝරි මා. මිස් මිස් 4G සිම් එකක් ගන්නකො කිසි අවුලක් නැතුව වීඩියෝස් බලන්න පුළුවන්. ආ දෙන්නකෝ බලන්න. දැන් නම් හිර නොවී එක දිගට වීඩියෝස් බලන්න පුළුවන් මේ. බලමුකෝ. අද අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද ලේ සේම් හෙයා ස්ට ඉල් එකක් දාගන්න කියලා. ඇත්තටම කී මේක ගොඩක් ගොඩක් ලේ කියලා ඇති. කෝ බං සිග්න. මේ ගැණ හිර වෙනවනේ. මේක 4G ද 1G ද? හලෝ හලෝ අනේ බලන්නකෝ අනේ අපේ ගෙදරට හොරෙක් ඇවිල්ලා මේ උදේ පාන්දර ඔව් ඉතින් ගේ කොහෙද තියෙන්නේ මොරටුවේ මොරටුවේ හන්නේ කොතනද ඉතින් මොන සමයවත් දානේ හයියෙන් කතා කරන්නකෝ අපේ ගෙදරටනේ හොරා බැන්නලා තියෙන්නේ ඉතින් ආ ඔයගොල්ලෝ ගෙදරට අනේ මොකද Oh my god let's get some medicine honey අම්මේ මගේ දත කැක්කුමයිනේ ආ හේමද ඔබපා තව ඔබපා උඹලට දත් කැක්කුම් එන එක හන දෙයක් නෙමෙයි බං බැලුවොත් ෆෝන් එක ඔබනවනේ බොල අයෝ ඒ දුවේ අපි අපි ලෙලුන්නේ කියලා අපි දකුණේ හරිය හොඳ කෙලින් කොල්ල පිළිවෙලට ඉන්න අපි ගමේ ගමේ ඉන්නේ බෝපැල වගේ අම්මෝ ඇවිදිනකොට සිලි සිලි ගානවා මගේ නංගියා එයා ජිම් ගියා එයා ජිම් ගියදා පටන් මං කරාටි කරා නංගියා ඔයා මාව දාලා ගියා නංගියා කමන්නෑ නංගියා ඔයා ජිම් යන්න නංගියා මං කරාටි කරනවා නංගියා මට බෑ නංගියා තවත් කෙල්ලෙක්ගේ ගොදුරක් වෙන්න දෙවන ප්‍රශ්නයේ සඳහා ඔබ සූදානම්ද ඔව් එසේනම් අංක 2 ඔබන්න ඔබට ඇඳීමට හෝ හිනාවීමට හැකියාවක් ඇද්ද කියලා ඔව් ප්‍රථමයෙන් ඇඳීම කළ යුතුය නැවත සිනාසෙන්න අඬන්න සිනාසෙන්න අඬපන් සමා වෙන්න අඬන්න අඬන්න නැවත සිනාසෙන්න ඔව් LMK තරගෙන් තවත් ඉදිරියට යාමට ඔබට හැකියාව ලැබේ ඔබ එතකොට ඔගලන්ට පේනවා ඇති අපිට මේ සමීකරණය යොදා ගන්න පුළුවන් එකම එක යකෝ හොදි දාපන් ඕකට එහි බං කලවම් මැල්ලමක් වගේ උඹට බලපුටියක් ඕනේ ඒ බෙද පංගු මං පට්ට බලගෙන ගහකට හපන් බං ඔයාට මොනවද තියෙන අත්දැකීම් මට අත්දැකීම් නම් නෑ හැබැයි සුදුසුකම් නම් තියෙනවා මෙහිමයි අපි අත්දැකීම් නැති අය වෙනන් ජොබ් එකට බඳව ගන්නේ නැහැ යකෝ ඒක මාර කතාවක් නෑ අත්දැකීම් නැති වුණා සුදුසුකම් තියෙනවා ප්ලීස් කලබල කරන්න එපා මෙතන එහෙම බෑනේ එතකොට අත්දැකීම් නැති හැමදාම ගෙදරද ඉන්නවනේ මේක හරියන්නේ මීට වඩා හොඳ බුලත්තර කඩයක් දාගන්න අම්මුන්ගේ නැල්ල මලේ ජොබ් එක එයා මගේ හුස්ම වගේ බං
මට කිල්ල කියන එක නැතින් බං දවසට පහට ටෝක් වෙනෝයි උඹට මගෙන් අහන්න තිබ්බනේ ඕක කරන විදිය රුපියල් 100ක් තියනවා බං රොටියක්වත් කමුද මට බං කිල්ල වැඩන්නේ මට උනි කෝටිපතියෙක් වෙන්න ඉච්චරයි ඕනි මට මේ පැත්තේ ඉන්නේ නේ නෑ නෑ මම වැඩක් දැන් යාළුවෝ උඹ පෝස්ට් එකට මෙන්ෂන් කරලාද කොහෙද ඉතින් මට මොකදනේ අංගිතන්නේ උඹේ ක්‍රෂ් එක දැන් ලයිව් ආවා මොකද්ද මොකද්ද කෝ එන්න බලන්න හලෝ හලෝ අනේ බලන්නකෝ අනේ අපේ ගෙදරට හොරෙක් ඇවිල්ලා මේ උදේ පාන්දර ඔව් ඉතින් ඒක කොහෙටි මොරටුවේ මොරටු යන්නේ කොතනද ඉතින් මොන සමයවත්දනේ හයියෙන් කතා කරන්නකෝ අපේ ගෙදරටනේ හොරා බැන්නද එන්නේ ඉතින් ආ ඔබලා ගෙදරටද මොකද පුතා බට් ටිකක් අමුද අනේ පෑන්ටි මම මේ දැන් ගෙදරින් කහලා විතරයි යකෝ කහා ඉන්න දෙයක්ද බත් එක බෙදලා අතර ගිනන් දුන්නොත් නරකයිද මං අහන්නේ අයියෝ ෂිට් බය වෙන්න පාන ඉක්මනට හොද වෙයි ඕක මේක ඉක්මනට අඩු වෙයිද බං වැඩි දෙයක් වෙන්නේ නැවන් ඕනනම් මැරෙයි ඔබ චොක්ලට් බිස්කට් තියලා බලයන් එහෙම අලගේ දෙට්ට හොඳේ තෝවාගේ යාළුවෙක් කාලා කන්නේ හැත්ත මං ඔයාට කැමති මේ ඔයාමකෝ කියන්නේ ආ එහෙමද එහෙනම් මේ අනිද්දා උදේ 9ට ඉන්ටර්වියු එකක් තියෙනවා ඒකට එන්න හොඳේ ඔයාගේ පෙරවැරදි පසුවැරදි සහතික ටිකක් අරන් එන්න අනේ මොකද්ද මතක ඇති ඔයාගේ Facebook password එකක් අරන් එන්න අපි එහෙනම් එදාට බලමු මේ ඉන්ටර්වියු එකට ඇවිල්ලා මොකද වෙන්නේ කියලා අයෝරි මා කොහොමද ඇඳිරි නීතිය දානවා කියන්නේ ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ පුට්ට කර්ෆියු කෙල්ලේ කෙල්ලේ සන්තෝසයි ලොක්ඩවුන් ලොක්ඩවුන් හරි කොහොමද කියන්නේ ඉම්පෝස් කර්ෆියු අම්මා මොනවද කරන්න තියෙන්නේ මං උදව් කරන්නද නෑ නෑ මුකුත් කරන්න නෑ ඔයා පැත්තකට වෙලා ඉන්න මට වැඩ වැඩි කරන්න නෑතුව කීයක් කියලා මං වැඩ කරන්නද අතපය කැඩෙනවනේ හැමෝම ගේ ඇතුළට වෙලා බලන් ඉන්න මං මෙතන ඔක්කොම වැඩ කරන්න ඕන යකඩ නෙවෙයිනේ ඇයි හදින්නේ මන් දැන් ඇවි ඒකනේ උදව් කරන්නද කියලා අයෝරි මා අපි ඉස්කෝලේ යන කාලේ ගණන් පීරියඩ් එකේ ආත්කලාමේ මාර චූබරයි ගණන් සර් හරි එනකොට මේ චූබර ඉංග්‍රීසි සර් එනකොට හරි දිගයි චූබර ඒවා ප්‍රතිඵල දැන් තියෙනවා මොන පාට කලිසමක්ද සර් එවන්න ඕනේ කියන්නේ දිග කලිසම් අපි කලිසම් නම් අවශ්‍ය නැහැ එතකොට සර්ට කලිසම් එපා එපා කලිසම් අඳින්න නැහැ නැහැ අලිසම් අඳිනවා ළමයා අකුණු ගහනවා ෆෝන් එක තියපන් හරි හරි අකුණ එළියේ විතරනේ ආවේ සද්ද හැන කලි ෆෝන් එක තියන්නම් එතකොට වදින්නේ නැහැ මොනම් ගොම්බදින කණුවක් ඔන්න රැස්ස නවත්තර දාපන් හලෝ බල්ලයි මාද ඉන්නවා ඉන්නවා අනේ පොඩ්ඩක් ඈර දැන්නකෝ ඈ අනන සොසොසොස ඔගලන් ගෙදර බල්ලෝ විකුණන නේද ඔව් අනේ මොක්කුන්දානේ ඉන්න බල්ලෝ බොක්සර් ඉන්නවා ජර්මන් ෂෙපර්ඩ් ඉන්නවා බෙල්ජියන් ෂෙපර්ඩ් ඉන්නවා එතකොට අනේ මේ බලු බිස්නස් එක පටන් අරන් ගොඩක් කල්ද ඈ අනේ මං කිව්වේ මේ සුනක ව්‍යාපාරය ඔව් ඔයාලා ළඟ බල්ලෝ නැද්ද ආ ඉන්නවා 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 ගමනක් ගිහිල්ලා දැන් මට කියන්න අනේ බල්ලා කී කරුද හොඳට තියන ගෙටින් කියපු ගමන් ඔයාගෙන පටාස් ගාලා කූඩු ඇතුළට යන අයියෝ මේකනේ අනේ ප්‍රශ්නේ අපි ගෙදර කතා කරන්නේ සිංහලෙන්නේ අපි නම් ඉතින් බල්ලට කියන්නේ වර පළ ඉඳු දු දු එහෙමනේ කතා කරන්නේ බල්ලට තේරෙයිද දන්නේ නැහනේ ඒක ඔයාලා ඊට පස්සේ පුරුදු කරගන්න එහෙම වෙනස් වෙනවා අපිත් එහෙම සමාජලාර ලොකු එකලෝ ගෙන ආපම වෙනස් කරගන්න ඔයාලත් එක්ක ෆිට් නේ අපිත් එක්ක ෆිට් ඒ ඉතින් අපි බල්ලෝනේ හරි කුට ආරක්ෂාවට එම හොඳයි නේද එක මිනිහෙක් එන්නේ නැහැ එක සතෙක් එන්නේ නැහැ ඇයි හදෙයනේ එතකොට මේ ලෝයාකෙක් ගෙදරට එන්නේ නැහනේ කාඩ් දෝ බෑ මතුම ලබා ගන්න මගේ හොඳම යාළුවට මම මේ වෙලාවේ ගන්න කැමති සම්බන්ධ කරමු හලෝ මචං මම මේ අහන ප්‍රශ්නෙකම උත්තරේ දීපන් හොඳේ මොන උත්තරයක් ඕන්න රුපියල් 10000ක් ගෙදර වරින් ගුලක් අහනවා මගෙන් අයෝරි මා රවින්දු ආ රවින්දු මම කතා කරන්නේ ඔයා මොඩලින් කරනවා නේද ඔව් අපි ආව සෙලෙක්ට් කරගෙන තියෙනවා කමර්ෂල් එකකට ආ ඔකේ මන්නේ කලර් එකෙන් නම් පොඩ්ඩක් ඩාර්ක් ආ ඒක ගණන් ගන්න එපා මොකද මේක මේ බ්ලැක් ඇන්ඩ් වයිට් කමර්ෂල් එකක් නේ හා හා